මං හිතුවා අද ඔයාලත් එක්ක බෙදා ගන්න රස රහස අප බලමු ඒ මොකක්ද කියලා. තරුපහේ රෙස්ටුරන්ට් එකක පීස හැදෙන රස රහස තමයි මේ. ඉතින් හැමදාම වගේ ඉතාමත් ආදරෙන් ඔයාලා හැම දෙනාම කාංචනා හැන්දිගේ මගේ චැනල් එකට පිළිගන්නවා. හදිස්සියමාව ලොකුම ලොකු පීස ඕඩර් එකක් අපි කොහොමද කරේ කියලා ඔයාලා එක්ක බෙදා ගන්න මං හිතුවා. ඉතින් කියන්න ඕන මුලින්ම මේක මං ඉදිරිපත් කරන්නේ අපේ සුදා සීටරි අධිපති සුදාර මහතාගේ පූර්ණ අවසරය අරගෙන කියලා. අපේ පීස ඩෝ එක ගත්තහම ඒක අපේ ක්‍රමයකට තමයි අපි හදන්නේ. ඔයාලට උනත් පේනව ඇති ඒක කොයිතරම් සොෆ්ට් එකට තියෙනවද කියලා. ඉතින් මෙහෙම මේ පීසඩෝ එක තුනි කරගෙන අපි ඒකට පාවිච්චි කරනවා අපි විසින්ම හදාගත්ත කුංකසේ සෝස් එක. ඒක තමයි අපි පීස එක තුනි කරගත්තට පස්සේ පීස එක උඩින් ගන්න සෝස් එක. ඒක අපි විසින් අපේම ක්‍රමයකට හදාගත්ත සෝස් එකක්. මේ ගන්නේ ඒ කොංකසේ සෝස් එක. ඉතින් අපි මේ ඒ ගාගත්ත කොංකසේ සෝස් එක උඩින් චිකන් දාගන්නවා. මේක ඩෙවල් චිකන් පීස එකක්. චිකන් ටික දාගත්තට පස්සේ අපි මේ දාන සෝස් එකත් අපි විසින්ම හදාගත්ත ඩෙවල් සෝස් එකක්. මේක ටිකක් ස්පයිසි ටිකක් ස්වීට් ඒ වගේ තියෙන්නේ. අපි චිකන් ටික දාගත්තට පස්සේ සෝස් දාලා ඊට උඩින් ලූන් ටිකක් දාගත්තා. ඊට පස්සේ අපි මේ චීස් දානවා. චීස් උනත් අපි ගන්නේ හරි ප්‍රමිතියකට ඒ අදාළ චීස් එකේ ප්‍රමාණ සොරි පීස් එකේ ප්‍රමාණයට චීස් ටික කිරලා ගන්නේ. මොකද නියම රස නියම ප්‍රමිතියට ගන්න ඕන නිසා. මේ තියෙන්නේ සුදාසි චරි එක අලුත් වුණාට පස්සේ දැන් තියෙන විදිහ. ඔයාලට අපේ වෙබ්සයිට් එකට ගිහිල්ලා රේටින් කොහොමද කියලාත් බලාගන්න පුළුවන්. ඊට පස්සේ මේ අපි කරන්නේ චීස් දාගෙන පීස එකට ඊට උඩින් මාළු මිරිස් තියාගන්නවා. මොකද ටිකක් එක සැරට ඉල්ලුවේ. අපි මාළු මිරිස් රස්සනට තියලා තක්කාලි පෙති කපල ලස්සනට තියාගත්තා. මොකද දිව පිනවන්න කලින් ඇස පිනවල හිටින්න ඕන.
ඒකයි. දැන් මේ බෙල් පේපර් දානවා. බෙල් පේපර් දාලා ඉවරලා අපි මේ තව ටිකක් සැරවෙන්න මිරිස් දානවා. තවත් සැරට ඕන නම් අපි කොච්චිත් දානවා. ඒ දාලා ඉවර වෙලා ඔලිව් තියනවා. ඔලිව් කන්න කැමති නම් අයින් කරන්න පුළුවන්. අපි තියන්නේ නැහැ අපිට කිව්වහම. ඊට පස්සේ ඊට උඩින් මේ ඔරිගානෝ දානවා. ඔරිගානෝ දැම්මහම රසයි සුවඳයි දෙකම තියෙනවා. මේ තියෙන්නේ අපේ හදලා ඉවරුණාට පස්සේ පීස එක තාම අවන් එකට දාලා නැහැ. අපි අවන් එක ප්‍රී හීට් වෙන්න තියලා තියෙන්නේ. ඒක ලක් වුණාට පස්සේ අපි මේ අවන් එකට දානවා. අපි මේ විදිහට පීසා හයක් හැදුවා. හතරක් ඩෙවල් පීසා, ඩෙවල් චිකන් පීසා, දෙකක් බාබකියු චිකන් පීසා. අපි ඩෙවල් සෝස් එකයි බාබකියු සෝස් එකයි දෙකම අපිම තමයි හදන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ දවස්වල යන අපේ පීස් ඔෆර් එකක් තියෙන බයි 2 get 1 කියලා. ඔයාලට පුළුවන් පීස් ඔෆර් එක ගන්න පුළුවන් අපේ සුදා සීචරියකට ආවහම. එතකොට ඔයාලට බලන්න පුළුවන් මම මේ කියන්නේ ඇත්තද බොරුද කියන එක. ඒ වගේම සුදා සීචරියකින් පීස කාලා තියෙන අයට පුළුවන් පහලින් කමෙන්ට් එකක් දාන්න අනිත් අයට බලන්න කොහොමද කියලා. ඉතින් මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා එන්න සුදා සීටරියකට අපේ පීසවල රස බලන්න කියලා. ඒ කියන ගමන් මම ඔයාලට මතක් කරනවා මගේ channel එකත් subscribe කරන්න කියලා. ඒ වගේම අනිත් අයට බලන්නත් මේ වීඩියෝ එක share කරන්න පුළුවන්. බලන්න කොච්චර සොෆ්ට්ද කියලා පීස එක. පීස පෙරේතයන්ටම පමණයි. ඉතින් මේ වීඩියෝ එක බලපු ඔයාල හැමෝටම ස්තුතියි. හැමෝටම ආදරෙයි. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.